ආච්චිමලෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයට පැමිණියා. මේ ආරණ්‍ය සේනාසනය ඉතාම සුක්ශීල සිල්වත් භික්ෂුන් වහන්සේලා වැඩ සිටින සපෝදර වනය. මෙහි නිෂ්කලංක භාවය, මේ නාච්චිමලේ මඩකඩ මූකලානේ නිෂ්කලංක භාවයත් එක්ක භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාට ඉතාම යෝග්‍ය ස්ථානය. අපි උන්වහන්සේලාට හිරිහැරයක් නොවන පරිදි නාච්චිමලේ මඩකඩ ආරණ්‍ය සේනාසනය නරඹමු. නාච්චිමලේ ප්‍රකට යෝධ නුගගහ. ඒ අකුර හැඩයට නුගගහ පෙදී තියෙන. ඉතින් බොහෝ දෙනෙක් ආස කරන තැනක් තමයි. මේ වෘක්ෂලතාදිය වසර දහස් ගාණක් තිස්සේ පැරණි මූලයන් සහිත ස්වභාවික වනාන්තරයක් තමයි මේ නාච්චිමලේ මඩකඩ වනාන්තරය. ඒ නාච්චිමලේ මඩකඩ වනාන්තරය තමයි නාච්චිමලේ ආරණ්‍ය සේනාසනය පිහිටවලා තියෙන්නේ. නාච්චිමලේ මඩකඩ ආරණ්‍ය සේනාසනය. මේ පිළිබඳව යතුරු ලස්සන පුරාවෘත්තයක් තියෙනවා. ඒ තමයි ඉස්සර හිටපු දොස්තර හාමුදුරුවෝ නමින් ප්‍රකට වෙච්ච භික්ෂුන් වහන්සේ නම. මීට වසර ගණනාවකට පෙර නම්බපාන ඇල තිබෙන ස්ථානයේ
නම්පාන පාලම තියෙන ස්ථාන. බැහැලා තියෙනවා මේ අපේ නම්පාන දොළ. ඊට පස්සේ දොළ දිගේ උඩට එනකොට උන්වහන්සේට හම්බෙලා තියෙනවා මේ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ තියෙන ගල් ගුහාව. අද විහාරස්ථානයේ තියෙන්නේ මේ ගල් ගුහාව. නමුත් අපිට ඒක ඔබට පෙන්වන්න හැකියාවක් නැහැ. අද තියෙන මේ කොවිඩ් තත්ත්වය නිසා විහාරයේ වසා තිබෙන්නේ. නමුත් පැරණි ඡායාරූප තියෙනවා. ඔබට ඒවා දැක ගන්න පුළුවන්. ඉතින් අපි විඳිමු මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ඉස්සරංක සුන්දරයි. නම්බපානයේදී පහල මේ නම්බපානයට තමයි නාච්චිමලේ ආරේ කියන්නේ. ඉතින් නාච්චිමලේ ප්‍රදේශයේ පහකලාට පස්සේ දැන් අපි ඇවිල්ලා තියෙන නම්බපාන ප්‍රදේශය. නම්බපාන ප්‍රදේශයේ විශේෂීත්වය තමයි නම්බපාන ඇල සුද්ධලා තියෙන ප්‍රසිද්ධ නාන තොටක් තියෙනවා. ඒ තමයි පරේත. මේ පරේතද කියන්නේ මේ නාච්චිපාන ඇල නොහොත් නම්බපාන ඇලේ ඉතාම අලංකාර ප්‍රදේශය. මේ ප්‍රදේශයේ තථාගත ස්වරූපයේ ස්ථාන ගණනාවක්ම තියෙනවා. ඉතින් යාපනයේ ප්‍රදේශයේ සිට හම්බන්තොට ප්‍රදේශයේ දක්වා ජනතාව එනවා මේ ජලයෙන් සුවය විඳින්න මේ පරේතට එනවා. පරේතන ඉතිහාසය ගැන කතා කරමු. අතීතයේ මේ ප්‍රදේශයේ ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ පොලිස් නිලධාරී සිය විවේකයේ සඳහා මේ ප්‍රදේශයේ නෑම් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඇවිල්ලා විනෝද වෙලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා කාලෙක මේ ප්‍රදේශයේ පරේ පොලිස්තර කියලා නම වෙනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ ඒක ජනප්‍රිය වෙලා මිනිස්සු ගොඩක් මේකට එන්න ගියාම පරේ වගේ මෙතන නාන නිසා මේ ප්‍රදේශයට පරේ තොට කියන නම වැටුණයි කියලා. ජනප්‍රවාදයෙන් අපි බලමු පරේතට අසිරි